निकिने पुन पहुँचे न उदासन पति के डर बैठ सकता हूँ तो वह समय में आदरण प्लीगानो अद अपे आराधितया खेलनिया राज्य महाविहारे विहाराधिकारी खेलनिया विश्वविद्यालय बौद्धा पाली अध्ययनांशे ज्येष्ठ कथिकाचार्य पूज्य आचार्य देनियाये पन्यालोक बुद्ध रक्षित स्वामी महान से अवसराय स्वामी महान से स्वामीनाथ अभी मे प्रवेश वाले मेवर महामतिवर्णे अगोस्तु पश्चिम प्रवर्तन महामतिवर्णे प्रचार खाटूत नवास्तला थियन निहांड काले मे निहांड काले निहांड भाव की निकटा अपे बुद्ध दहामे बुद्ध समेत विशेष वाटिना कम विशेष संधान किरीम इन अवस्था थियन तिरुवन सरणी अद मिथिनीपुर दिन शमदेनाटम शुभ वासनावंत देशनाकेवा निहंड भव कियन एक बौद्ध दर्शन इवगेम बौद्ध प्रतिपदावत इताम अर्थवत्व इतिहास पुराम ये पिलिबंद इताम संभाव्य उदाहरण कीपया कपिट बौद्ध साहित्य दकिन पुलवंकम तीन एकत्तम उत्तम निहंड भाव की अनेक दम्मी वा कथा अरियो वा तुन्ही भावो की तीन बुद्रजानन महंसेगे तामत्म सुविशेष दार्शनिक प्रकाश एक संधान बेन्नी दें सामान्य मिनिस्सु ये तत्ते आर्य तत्ते पत्तुनाट पत्ते एक सामान्य मिनिस्सु तमाई आर्य तत्ते पत्ते आध्यात्मिक वशेन तमंगे हित दियुन करला आर्य तत्वेट पत्तुनाट पस्से ए उतुमंगे सन्निवेदने स्वभावे कुमक्त कियन एक तमय मेकेम पहेदिली करन एकेदी मेकट पसुबिंग वन कथावक् तियेनवा सामान्य फल सूत्र देशनाव किन सूत्र देशनावेन अजासत्त रजतुमा तमंगे अतिं अनवबोधेन पियतुमा घातने उनाट पस्से ये अतिविच्च मानसिक वेदनाव हरियट मेदावणे तमंगे पुतागे उत्पत्ति सिद्धवे तो अतिविच्च मे एकाल हिटपु वेडिहिटियांगे दनगत्ता तमंगिपदिच्च दवसे सहाय लमा काले तो तमंगे पिया तमंट मनोवागे सेनेहसा देखोदि किन कारण मे कारण तमंग तात्तक निग्बोट पत्तला गेंबुरिंग अवबोध करगत्तर पस्से तमंगे अतिंग वेच्च इतामत् बरपत्तल आपहु हरवन्न दरी वेरद्द मोनतरंद किला तेरुनं पस मे मानसिक पीडाव जयगन्न मानसिक पीडाव नति करगन्न एक विकल्पयक् विदियट योजना उना बुदुरजानन वहन्से हमु वेला साकच्छा करन मेकट मग पेन्वे बुदुहामुदुरन् इताम समीप दायकयेक् वुणु जीवक मे वैद्यतुमा जीवक वैद्यतुमा तमयि अजासत्त रजतुमाव विहारयट कैंदवगेन गिये ඉතින් විහාරයට යනකම විහාරේ තොරතුරු කතා කරමින් ගියා මේ හාමුදුරුරු 500කට වඩා මේ විහාරේ වැඩ ඉන්නවා බුදුරජාණන් වහන්සේ සමග කියන තොරතුරු දැනගෙන යනකොට දැන් රජතුමා බලාපොරොත්තු වෙලා ගියේ ගෝසාකාරී හඬ සහිත පිරිස ගැවසෙන ස්ථානයක් හැබැයි රජතුමා මේ රුග්ගොමු අතරින් විශාල තුරුලතා අතරින් තියෙන සුන්දර ආරාමේ ඉදිරියට යද්දි යද්දි තියෙන නිහඬ බව නිෂ්කලංක බව පුදුම බියක් ඇති කළා රජතුමාට මේ විශාල පිරිසක් ඉන්න තැන කොහොමද මේ වගේ නිහඬ වෙන්නේ කියලා. එතකොට මේක ජීවක වෛද්‍යාචාර්යතුමාගෙන් ප්‍රශ්න කළා. ඉතින්දි බුදුහාමුදුරුව ඇතුළු ආර්ය උත්තමයන් වහන්සේලා වැඩ ඉන්න තැන පිළිබඳව සහ උන්වහන්සේලාගේ කතා බහ සංනිවේදනයේ පිළිබඳ සඳහන් වෙන්නේ ධම්මීවා කතා උන්වහන්සේලා කතා කරනවා නම් කෙනෙකුට කියනවා නම් සවන් දෙනවා නම් ඒ අර්ථවත් සහ ඵලවත් දෙයක් පමණයි අර්ථවත් සහ ඵලවත් දෙයක් يعني අහන කෙනාටත් කියන කෙනාටත් අර්ථවත් වෙන යම්කිසි ඵලයක් තියෙන දෙයක් පමණයි එහෙම නැත්නම් අරියෝවා තුන්හි භවෝ නිහඬව සිටීම උතුම් ප්‍රතිපදාවක් විදියට පිළිපැදීම තමයි මේ ධර්මයේ උගන්වන ඉතාම නිහඬ බව තියෙන පිළිබඳව තියෙන දාර්ශනික ඉගෙනවීම එක පැතිකඩක්. තව තැනක් තියෙනවා බුදුරජාණන් වහන්සේගෙන්
දාර්ශනික ප්‍රශ්න අහපු ශිෂ්‍යෝ හිටියා. ඒවා ඉතාමත්ම ගැඹුරු ප්‍රශ්න, ඒ වගේම තමයි සංකීර්ණ ප්‍රශ්න, මිනිස්සු හිතන ප්‍රශ්න, විශේෂයෙන්ම මේ මේ ලෝකය ගැන, විශ්වය ගැන, විශ්වයේ ආරම්භය ගැන, විශ්වයේ අවසානය ගැන, මේ ආකාශයේ තියෙන කෙලවර ගැන, මේ වගේ ඉතාම ගැඹුරු සාමාන්‍ය මිනිස්සෙන් නොහිතන හැබැයි දැනගන්න උනන්දු වෙන ප්‍රශ්න. මේ වගේ ප්‍රශ්න බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරපු අවස්ථා කීපයක් තිබුණා. ඒකෙදි ඒ වගේ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන එක ක්‍රමයක් විදිහට අනුගමනය කළේ නිහඬව සිටීම. ඒ නිහඬව දැන් ඉස්සර ක්‍රමයක් තියෙනවා ප්‍රශ්නයක් අහනවා එක වතාවක්. මේක මේකට මට උත්තර දෙන්න කියලා. එතකොට ඒ ගුරුවරයා උත්තර දෙනවා. එතකොට ඒකට ගුරුවරයාගේ වැඩි අවධානයක් යොමු වෙන්නේ නැත්නම් ඒක පැහැදිලි කරලා දෙන උත්තමයාගේ අවධානයක් යොමු වෙන්නේ නැත්නම් දෙවෙනි පාරට අපේ ප්‍රශ්නේ අහනවා. දෙවෙනි පාර නිහඬ වෙලා ඊළඟ පාර තුන්වෙනි වතාවටත් ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. තුන්වෙනි වතාවටත් පිළිතුරු දෙන කෙනා නිහඬ නම් පිළිතුර බලාපොරොත්තු වෙන ප්‍රශ්නේ අහන කෙනා දැනගන්න ඕනේ ප්‍රශ්නේ ගැටලුවක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ බුදුහාමුදුරු මේකට පිළිතුරු නොදෙන්නේ ප්‍රශ්නේ වැරදි නිසා කියන කාරණේ. ඒකට කියනවා අපි තාක්ෂණික වචන වලින් ටෙක්නිකල් ටර්ම්ස් වලින් කියනවා තපනීය කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරු ඒවට උත්තර නොදී පැත්තකින් තියනවා. පැත්තකින් තියන්න හේතුව බවට පත් වෙන්නේ ඒවා මනුස්ස ජීවිතයට, මනුස්සයාගේ දියුණුවට, මනුස්සයාගේ ආධ්‍යාත්මික සංවර්ධනයට, ඊට පස්සේ මිනිස් සිත තුළ කෙලෙස් තුනී වීමට හෝ නැතිවීමට මොනම විදියකින්වත් ඒව අදාළ නොවන නිසා. බුදුරජාණන් වහන්සේ නිතරම කල්පනා කළේ උන්වහන්සේ දේශනා කරන සෑම වචනයක්ම, සඳහන් කරන සෑම දෙයක්ම, කරන සෑම පැහැදිලි කිරීමක්ම මනුස්සයාට ප්‍රයෝජනවත් දෙයක් විය යුතුයි, අර්ථවත් දෙයක් විය යුතුයි. එහෙම නැත්නම් නිහඬව සිටීම වඩා අර්ථවත් කියන හැඟීමෙන් තමයි මේ සංකල්පය දාර්ශනික අර්ථයෙන් බෞද්ධ දර්ශනය තුළ සහ ප්‍රතිපදාව තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඉතාම වටිනා අදහසක්. දැන් අද COVID-19 අභියෝගයත් එක්ක මුළු ලෝකෙම අලුතෙන් හිතන්නට අවස්ථාවක් එළඹිලා තියෙනවා. අපේ ජීවන ක්‍රමය, පැවැත්ම මෙතෙක් ගලා ආ ක්‍රමයට වඩා නිව් නෝමල් නැත්නම් අලුත් සාමාන්‍යය තුල කොහොමද අපි හිතන්න ඕන, කොහොමද අපි අලුත් වෙන්න ඕන කියන එක. ස්වාමීන් වහන්සේ දැන් මේ පැත්තෙන් බැලුවත් අපිට බෞද්ධ දර්ශනයෙන් එකතු කරගන්න පුළුවන් දේවල් තියෙනව නේද? ඔව්. අපි මේ COVID-19 කියන අභියෝගයේ හමුවේ සමස්ත ලෝකයම අවබෝධ කරගෙන තියෙන ඉතාම වැදගත් කාරණයක් තමයි අපි ලබලා තියෙන දැනුම සහ දියුණු කොට තියෙන තාක්ෂණය. ඊළඟට අපි ගොඩනගලා තියෙන මේ සංස්කෘතිය, මේ සියල්ලම එක්තරා විදියක අසාර්ථක වීමක් තියෙනවා කියන එක. මේ වගේ අභියෝගයකට මුහුණ දෙන්න ආවහම හැම කෙනෙක්ම නැවත වරක් දෙපාරක් අපි මේ හිතන විදිය, ඊළඟ පස්සේ අපේ අධ්‍යාපනය, අපේ ජීවන රටාව, අපේ සංස්කෘතිය, අපේ ඇවතුම් පැවතුම් පිළිබඳව නැවත වරක් ගැඹුරින් සිතා බැලිය යුතු අවස්ථාවකට හැම රටකම, හැම සංස්කෘතියකම, හැම ආගමකම පිරිස පෙළඹීමේ ප්‍රවණතාවක් මේකත් මේ අලුත් තත්ත්වයක් එක්ක ඇති වෙලා තියෙනවා කියන එක කවුරුත් තේරුම් ගන්න කාරණයක්. මෙතනදී ඉතාම වැදගත් සංකල්පයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට ඉගෙන ගන්න පුළුවන්කම තිබෙනවා. අපේ ජීවිතයට සම්බන්ධ සියලුම ඇවතුම් පැවතුම් වලදී, කාර්ය කටයුතු වලදී බුදුරජාණන් වහන්සේ උගන්වන එක සංකල්පයක් තියෙනවා. මත්තඤ්ඤුතා කියලා. මත්තඤ්ඤුතා, මත්ත කියලා කියන්නේ ප්‍රමාණය, මාත්‍රය. එතකොට මේ ඤුතා කියන එකෙන් අදහස් වෙන්නේ ඒක දැන ගැනීම, නියම මාත්‍රාව, නියම ප්‍රමාණය දැනගෙන කටයුතු කිරීම වැදගත්කම. දැන් අපි දන්නවා අපි ඖෂධ ගන්නකොට ඒ ඖෂධ
යම් කිසි අරමුණක් වෙනවා කියන්නේ ඒක රෝගයක් සමනය කරගන්න නැත්නම් වේදනාවක් නැති කරගන්න ඖෂධ පාවිච්චි කරනකොට ඊටම වැදගත් දේ තමයි නියම මාත්‍රාවට ඒ ඖෂධ ගැනීම මාත්‍රාව කියන එකෙන් අදහස් වෙන්නේ නියම ප්‍රමාණය. ඒතර වැඩි වුණත් අරුබු ගැටලුවකට මෝණ දෙනවා අඩු වුණත් ගැටලුවකට මෝණ දෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අපේ සියලුම කටයුතු වලදී ඒ කියන්නේ ආහාර පාන ගැනීම ඊට පස්සේ ඇඳුම් පැළඳුම් පරිහරණය කිරීම ඉරියව් පැවැත්වීම ජීවිතයේ අරමුණු සාධනය කර ගැනීම සඳහා අපි දරන ප්‍රයත්නය උත්සාහය මේ හැම දෙයකදීම මේ නිසි ප්‍රමාණය දැනීම කියන එක ඉතාම වැදගත් කාරණයක්. දැන් ඒකට එක උදාහරණයක් විදිහට අපි අරගෙන බැලුවොත් එම ලෝකය මේ මේ දශකයේ අවබෝධ කරගත්ත එක දෙයක් තමයි විද්‍යාව හා තාක්ෂණයේ දියුණු වීමෙන් පස්සේ මේ මහ පොළවටත් පරිසරයටත් මිනිස්යාගෙන් උණු හානිය වැඩි කියන එක. ඒ කියන්නේ මේ අපේ අලුත් සංස්කෘතිය තුළින් උණු හානිය වැඩි කියන එක උදාහරණයක් විදිහට කියන මේ පහුගිය අවුරුදු 100ේ මිනිස් ප්‍රජාව විසින් නිර්මාණය කරන ලද උපකරණ වලින් මේ පරිසරයට සිදු වුණු හානිය ඒ අවුරුදු 100ට කලින් මුළු මානව ඉතිහාසයේ පුරාම සිදු වුණු හානියට වඩා වැඩි කියලා. එතකොට අපි හැම දිනාටම මිනිස්සුන්ටත් අනිත් සත්වයන්ටත් පොදුවේ පරිහරණය කිරීමට තියෙන ස්වාභාවික දායාද ස්වාභාවික සම්පත් අපි වේගයෙන් පරිහරණය කිරීමට හෝ විකෘති කිරීමට උත්සාහ දැරීම නිසා මුළු ලෝකෙම අද මූණ පාලා තියෙන ඉතාමත්ම බරපතල ගැටලු මේ පෘථිවි ගෝලයේ උෂ්ණත්වය ඉහළ යෑම එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට මුහුදේ ජල මට්ටම ඉහළ යෑම ඊළඟට පාර ජම්බුල කිරණ ඕසෝන් ස්තරය විදාරණය කරගෙන මහ පොළොව මතට මිනිස් සිරුරු මතට පතිත වීම නිසා ඇතිවන විවිධ සංකූලතා වැනි ගැටලු. එතකොට මේ කාරණා අපිට නැවත වරක් මතක් කරලා දෙනවා ජීවිතේ හැම කෙනෙක්ම තම තමන් පුද්ගලිකව තමන්ගේ පවුල තුළ තමන්ගේ ආයතනය තුළ තමන්ගේ සමාජය තුළ දැනගත යුතුයි අපිට මේ මනුස්ස ජීවිතය ලැබිලා තියෙන්නේ ආසාවන් තෘප්තිමත් කර ගැනීම සඳහා නොව උසස් අරමුණු සාධනය කර ගැනීම සඳහා. මේ මනුස්ස ජීවිතය කියන එක බුදු සමයේ පැහැදිලි කරන්නේ මේ පෙර පෙනින් ලැබෙන දෙයක්. ඉතාම බලවත් පුණ්‍ය ශක්තියකින්ම පමණයි මනුස්සයෙකුට මනුස්ස ජීවිතයක් ලබන්න වාසනාවන්ත වෙන්නේ. මේ ලැබපු මනුස්ස ජීවිතය අපි භාවිත කළ යුතු වෙන්නේ මනුස්ස ජීවිතයේ තමන් සතු කායික ශක්තිය, සංනිවේදන ශක්තිය, ඊට පස්සේ සිතීමේ ශක්තිය, මානසික ශක්තිය කියන මේ ශක්ති ප්‍රවාහයන් භාවිත කළ යුත්තේ ඉඳුරන් පිනවීම, ආසාවන් අසීමිත ලෙස පිනවීම සඳහා නොව ජීවිතය තුළ උසස් අරමුණු සාධනය කර ගැනීම සඳහා. එතනට තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නකොට එතන ඒ අරමුණ වෙනුවෙන් තමන්ගේ තමන් සතු ශක්තිය කළමනාකරණය කර ගන්නකොට ඉතාම වැදගත් කාරණයක් තමයි හැම පියවරකදීම හැම අවස්ථාවකදීම සෑම දෙයක් සම්බන්ධවම නිසි පමණ දැන නිසි පමණ අවබෝධ කරගෙන නුවණින් කටයුතු කිරීම කියන කාරණය. මම හිතනවා මේ කාරණය ඉතාමත්ම වැදගත් ගැඹුරින් හිතන්නත් ගැඹුරින් අවබෝධ කරගන්න උත්සාහ වෙන්නත් සියලු දෙනාටම අවබෝධ කරවන්න උත්සාහගත යුතු කාරණයක් විදියට. මේක ඉතාම වැදගත් කාරණයක් තමයි මේ නිසි ප්‍රමාණය දැන ගැනීම. මේක නිකන් ඉබේ අපිට දැනෙන දෙයක් නෙමෙයි අපි අවබෝධයෙන් වගා කරගත් දැනුමෙන් තමන්ට අවශ්‍ය ප්‍රමාණය තීරණය කර ගැනීම. මේ පිළිබඳව අපි තවදුරටත් කතා කරමු මේ විරාමයෙන් අනතුරුව. ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමඟ. අද අපේ ආරාධිතයා කැලණිය රජමහා විහාරයේ විහාරාධිකාරී කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය පූජ්‍ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ෂිත ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපි කතා කරමින් සිටියේ මේ කෝවිඩ් 19 අභියෝගයෙන් පස්සේ මතුවලා තියෙන නව ලෝක රටාව තුළ බෞද්ධ දර්ශනයෙන් අපිට ගන්න පුළුවන් පාඩම් මොනවද? විශේෂයෙන්ම මේ නිව් නෝමල් කියන මේ අලුත් තත්ත්වය කලමනාකරණය කරගනිද්දී අපි අවධානය යොමු කළ යුතු බුදුදහමෙන් අපිට ගන්න පුළුවන් පාඩම් එහෙම නැත්නම් අත්දැකීම් මොනවද කියන කාරණේ.
දැන් මේ ඔබ වහන්සේ සඳහන් කළා ඊටමත් නිවැරදිව මේ ප්‍රමාණය දැන කියන එක ලෝකය මුහුණ දුන්නු කොවිඩ් 19 මේ අවස්ථාවේ මුහුණ දුන්න විශාල අභියෝග ගණනාවකට මේක පාදක වුණා ස්වාමීන් වහන්සේ දැන් මේ ප්‍රමාණය දැන ගැනීම කියන එක ආහාර ඒ වගේ ඊළඟට තමන් රැස් කිරීම කියන කාරණාවලට එළියෙන් ගිහිල්ලා බැලුවොත් ගමනාගමනය එතකොට මේ වගේ පරිභෝජනය මේ වගේ පැතිවලිනුත් අපිට අලුතෙන් හිතන්නට පුළුවන් නේද ඕ ජීවිතයට සම්බන්ධ ඒ කියන්නේ පුද්ගලික ජීවිතයට සම්බන්ධ සමාජ ජීවිතයට සම්බන්ධ පොදුවේ විශ්වයට සම්බන්ධ සියලු කරුණු සම්බන්ධයෙන් මේ ප්‍රමාණය දැනීම කියන එක ඉතාම වැදගත් සංකල්පයක් කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් දැන් ඔය විශේෂයෙන්ම ස්කැන්ඩිනේවියානු රටවල අලුත් දේශපාලන සංකල්පයක් තියෙන මේ ග්‍රීන් පොලිටික්ස් කියලා මේ ග්‍රීන් පොලිටික්ස් කියන සංකල්පයේ සමග ප්‍රචලිත වෙන අදහස් වල ඉතාම මූලික හරය විදිහට කියවෙන්නේ අපි මේ පරිසරය සමග ඉතාම සමතුලිත ජීවිතයක් ගත කිරීමට හුරු විය යුතු කාලය දැන් මේ වෙනකොට උදා වෙලා තියෙනවා කියලා කියනවා. පහුගිය අවුරුදු 15 වගේ කාලයක් ගත්තොත් යුරෝපයේ විශේෂයෙන්ම ස්කැන්ඩිනේවියානු රටවල මේ හරිත පක්ෂ විශාල වශයෙන් බලය අත්පත් කරගෙන තියෙනවා. ඇතැම් අවස්ථාවලදී හරිත පක්ෂවලට හැකි වුණා ඒ රටවල්වල තීරණාත්මක බලය අපි කියන රිමෝට් කන්ට්‍රෝල් එක ඒගොල්ලන්ගේ අතට අරගෙන ආණ්ඩු හදන්න ආණ්ඩු පෙරලන්න ප්‍රවේශයක් ගන්න තරමට ඒගොල්ලෝ දේශපාලනිකව දියුණු වුණා. ඔව් දැන් ඒකේ මේ උපහාසාත්මක විදියට මේක කාරණේ සඳහන් කරන මෙතෙක් කල අපි ආව ගමනේ තිබුණේ ග්‍රීඩ් පොලිටික්ස් කියලා. මෙතනින් එහාට අපිට යන්න තියෙන ගමන ඒ කියන්නේ සාධනීය ගමනක් අර්ථවත් ගමනක් යන්න නම් අපි ග්‍රීන් පොලිටික්ස් වලට මේ අපේ ගමන හරවා ගත යුතුයි කියන එක. ඒ කියන්නේ සමාජය සමාජයේ ගමන් මඟ ඊට පස්සේ සමාජයේ හිතන විදිය පිළිබඳව තීරණය කරන විශේෂයෙන්ම සමාජයට නායකත්වය දෙන සමාජයේ ජීවිතය හැඩගස්වා ගැනීමට මහජනතාව අතර අදහස් ප්‍රචලිත කරන පිරිසට විශේෂ වගකීමක් තියෙනවා මේ කරුණු තේරුම් අරගෙන ඉතාමත්ම වගකීමෙන් යුක්තව පොදු ජනතාවගේ සමාජයේ ඒ වගේම තමයි විශ්ව ලෝකයේ පිළිබඳව මේ අලුත් ප්‍රවණතාවන් විශේෂයෙන්ම ධර්මානුකූලව අවබෝධ කරගෙන කටයුතු කිරීම කියන කාරණය. මේකදී ඉතාම වැදගත් වෙන්නේ මේ ධර්ම සංකල්පයන් ඉතාම නිවැරදිව අවබෝධ කර ගැනීම. අපි ධර්මය ඉගෙන ගන්නකොටම ඉගෙන ගන්න ඉතාම වැදගත් කාරණයක් තමයි සත්‍යය යථාර්ථය එහෙම නැත්නම් නිවැරදිද තම තමන් නිවැරදිව අවබෝධ කර ගැනීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. අපි ධර්මයේ වන්දනා කරනකොට සඳහන් කරන එක යෙදුමක් තියෙනවා. ඒ යෙදුම කියන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි. මේ ධර්මයෙන් ඵල ලබන්න නම් එය නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමා විසින් දත යුතුයි. ඒ නිසා මේකේ මේ කාරණේදී හැම පුද්ගලයෙකුටම වගකීමක් තියෙනවා. සෑම පුද්ගලයෙකුටම වගකීමක් තියෙනවා සත්‍ය දේ, නිවැරදි දේ. තමන්ට ලෝකයට හානි කර නොවන දේ ඉතාමත්ම හොඳින් මධ්‍යස්ථව නියුණු අන්තවාදී නොවන හිතකින් අවබෝධ කරගෙන ඒ අනුව තමන්ගේ සිතිවිලි රටාවත් ජීවන රටාවත් සමාජ පැවැත්මත් සකස් කර ගැනීම කියන කාරණේ. එතන තමයි මම හිතන්නේ ආරම්භයේ බවට පත් වෙන්නේ. ඒ නිසා තමන්ගේ හිත නිවැරදිව නිවැරදි කරුණවල අන්තවාදී නොවි මධ්‍යස්ථව සාධාරණව හිතලා ඒ එබඳු මනසක් එබඳු සිතන ක්‍රමයක් පිළිබඳව තමන් අදිෂ්ඨානශීලීව තමන්ගේ හිත හැඩගස්වා ගැනීම කියන එක ඉතාම වැදගත් කාරණයක් වෙනවා. සත්‍යය අවබෝධ කරගෙන නිවැරදි දේ අවබෝධ කරගෙන කටයුතු කිරීමේදී දැන් බුදු සමය උගන්වන තව එක මූලධර්මයක් තමයි ජීවිතයට අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා කියන එක. අපි මේක මේ වචන දකිනකොටම අපිට හිතෙන්නේ මේ කියන්නේ පුද්ගලයෝ ගැන කියලා. හැබැයි මේකේ ගැඹුරු අර්ථය වටහා ගන්න අපි උත්සාහ කළොත් මේකෙන් කියන කාරණය තමයි මේ බාල දේ, පහත් දේ, නරක ප්‍රතිඵල උපදින දේ සහ හානිකර දේෙන් ඈත් වී අපිට
හොඳ යහපත් සාධනීය ප්‍රතිඵල ලැබෙනදී අපේ ජීවිතයේදී අඳුනාගෙන මධ්‍යස්තව සමබරව කටයුතු කිරීම කියන එක සමතුලිතව කටයුතු කිරීම කියන එක ජීවිතේ ඉතාම වැදගත් කාරණයක් විදිහට අපි අවබෝධ කරගත යුතු අර ඔබතුමා සඳහන් කළ නිව් නෝමල් කියන தත්ත්වය කියන්නේ අලුත් தත්ත්වයක් කියන හැබැයි අපි හැම කෙනාම මේ தත්ත්වේ සාමාන්‍ය தත්ත්වයක් විදිහට පිළිගත යුතු වෙනවා එහෙම නැත්නම් අපිට මෙතනින් එහාට අර පෙරණි විදිහටම පවතින්න පුළුවන් කමක් නැහැ ඒක මේ සඳහා අපිට මේ යථාර්ථය අපි කොහොමද තේරුම් ගන්නෙ යථාර්ථය අපි කොහොමද වටහා ගන්නෙ මේ මහ පොළවේ තියෙන නියම සත්‍ය ස්වභාවය අපි කොහොමද තේරුම් අරගෙන කටයුතු කරන්න කියන එක හැම කෙනෙක්ම දෙනෙත් පියාගෙන නියුණු සිතින් ධර්මානුකූලව හිතලා කටයුතු කළ යුතු අලුත් යුගයක් මේ නව තත්ත්වයත් එක්ක ලෝකය තුළ ඇති වෙලා තියෙනවා කියන එක තේරුම් ගැනීම ඉතාම වැදගත් ස්වාමීන් වහන්සේ දැන් මේ අභියෝගයත් එක්ක සෞඛ්‍ය අභියෝගයත් එක්ක කොච්චර අපි පැහැදිලි කරන්න උත්සාහ කරත් නොතේරෙන පිරිසට අර අපි කියනවා පොල්ලෙන් ගහලා තෝරලා දුන්නයි කියලා සල්ලි කොච්චර තිබුණත් සෞඛ්‍යයට ප්‍රවේශය නැත්තම් සල්ලි කොච්චර තිබුණත් සෞඛ්‍ය පහසුකම් ලබා ගන්නට ඉඩකඩ නැත්තම් පවතින්නට බැරි බව මෑත කාලීනව ලෝකෙ හැම තැනම පැහැදිලි වුණා උදාහරණ ඕන තරම් තියෙනවා දැන් මේ වැඩි රැස් කිරීම කියන කාරණය අපි මේ පෝෂණය පැත්තෙන් බලුවත් මන්ද පෝෂණය අධි පෝෂණය මේ වගේ තැන් වලින් බලුවත් ස්වාමීන් වහන්සේ මේ කාරණය අලුතෙන්ම අපේ අවධානයේ නාභියට එන්න මේ පහුගිය මාස 6 ගත්තොත් කාර්ය අලුත් බලපෑමක් එල්ල කළා නේද ඔව් දැන් ලෝකේ පෝෂණය සම්බන්ධයෙන් තියෙන ගැටලු දෙකයි එකක් මන්ද පෝෂණය ඒ කියන්නේ ප්‍රමාණවත් පරිදි පෝෂණය මිනිස්සුන්ට නොලැබීම ගැටලුව. අනිත් එක තියෙන්නේ අධි පෝෂණය. ඒ කියන්නේ ශරීරයේ ඒ ප්‍රමාණය ඉක්මවා මේ ඉන්ද්‍රියන්ට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා පෝෂණය පෝෂණ ද්‍රව්‍ය ලබා ගැනීම ගැටලුව කියන එක. දැන් අපි හොඳට දන්නවා අපි පාවිච්චි කරන යන්ත්‍රයකට සරල උදාහරණයක් හිතුවොත් විදුලිය සපයනකොට විදුලිය අඩුවෙන් සැපයුවොත් අපිට ඒ යන්ත්‍රයෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනේ ගන්න බෑ. ඊළඟට විදුලිය අධික විදියට සැපයුවොත් එම ඒ යන්ත්‍රය විනාශ වෙන්න තමයි හේතු වෙන්නේ. ඉතින් මනුස්ස ශරීරය ගැන කල්පනා කරලා බලුවත් අපි මේ කාරණේම තමයි. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය පද්ධතිය නිසි පරිදි නඩත්තු කරගන්න අවශ්‍ය පෝෂණ ශක්තිය නොලැබුණු ඒක මන්ද පෝෂණය ඒකෙන් ඇතිවන සංකූලතා ගැටලු හඳුනා ගන්න පුළුවන්. දෙවැන්න තමයි අද ලෝකේ පොහොසත් සමාජය තුළ පොහොසත් වෙමින් පවතින සමාජය තුළ තියෙන ගැටලුව අධිපෝෂණය කියන කාරණේ. ඒ කියන්නේ පෝෂණයේ අරමුණු නොදැන පෝෂණය වීමෙන් ඇති කරගන්න ගැටලුව. දැන් අපිට මේකට බුදුරජාණන් වහන්සේ උගන්වන ඉතාමත් හොඳ උදාහරණයක් තියෙනවා. ඒ තමයි ආහාර තමන්ගේ අතට ලැබුණට පස්සේ තමන් ආහාර පරිභෝග කරන්න කලින් මේ ආහාර ගන්න කලින් ආහාර ගැනීමේ අරමුණ නැවත නැවත හිතන්න කියලා කියනවා. මේ ආහාර තමන් පිළියෙල කර ගැනීමෙන් හෝ ආහාර ලැබීමකින් හෝ තමන්ගේ අතට ආහාරපත් වුණාට පස්සේ මේ ආහාර එතනින් පස්සේ තමන්ට කාර්යයක් දෙනවා මේ ආහාර ශරීරයට ඇතුල් කිරීම. ඊට කලින් ආහාර ටික තමන්ගේ ඇස් ඉදිරිපිට තියෙන වෙලාවේ නැවත නැවත ඒකට කියන්නේ ප්‍රත්‍යවීක්ෂා කරනවා කියලා. ප්‍රත්‍යවීක්ෂා කරනවා කියලා කියන්නේ මේ නැවත නැවත හිතන්න කියන එක. නැවත නැවත කල්පනා කරන්න මේ ආහාර මම ගන්න අරමුණ මොකක්ද? මොන අරමුණකින්ද මම මේ ආහාර ගන්න? මේ ආහාර ගැනීමෙන් මගේ හෙට දවස ශරීරයේ අපහසුතාවයට පත් වෙනවනම් ශරීරයේ තියෙන වේදනා අපහසුතා රෝගී තත්ත්වයන් වැඩි වෙනවනම් ඊට පස්සේ මගේ ශරීරය සැහැල්ලුවෙන් මට පවත්වා ගන්න තියෙන අපහසුතාවන් ඇති වෙනවනම් ඒකට මම මේ කරදරයක් තමයි මගේ ඇඟට ගන්නෙ. එහෙම නැතුව මේ ශරීරය පවත්වා ගැනීම සඳහා මේ ශරීරයේ සැහැල්ලු බව සඳහා මේ ශරීරයේ ඇතිවන වේදනාවන් සමනය කිරීම සඳහා මේ ශරීරය තුළ ඇති නොවුණු වේදනාවන් වැළැක්වීම සඳහා තමයි මේ ආහාර කොටස මම ගන්න කියන අරමුණ මෙනෙහි කරලා ආහාර ගන්න. එතකොට ආහාර නිසා ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ කියලා. මේක හරිම වැදගත් දෙයක්. අර පමණ දැන ගැනීම වගේම වැදගත්
අරමුණ අවබෝධ කරගෙන කටයුතු කිරීම. බුදුහාමුදුර ළඟට දවසක් ඔය මේ සමන් හාමුදුරනේ අපි අවසාන මිනිත්තුවට ඇවිල්ලා තියෙන්නේ. අපි ඉදිරි දවසක තවත් අවස්ථාවක් ලබා ගනිමු මේ පිළිබඳව තවත් සාකච්ඡා කරන්නට. අපේ ගෞරවය නැවතත් කැලණිය රජ මහා විහාරයේ විහාරාධිකාරී කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ආචාර්ය දිනියායේ පඤ්ඤාලෝක පුත්‍රරක්කිත ස්වාමීන් වහන්සේට හැම දිනාටම උතුම් තුනුරුවන් සරණයි. අතිකඩර